ඊයේ නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල මහතාගේ පිළේ පිරිස පත් කරගත්තා නව වැඩබලන සභාපති කෙනෙක් විජේදාස රාජපක්ෂ මහතා. මොකක්ද ඒ කියන හිටපු මහලේගම් හැටි ඔබතුමාගේ අදහස? ඔව් ඒකත් ඉතින් වැරදි. අර කලින් කරපු එක වගේම මේකත් වැරදි. මේකෙත් සම්පූර්ණයෙන් නීති විරෝධී මේක. මේ මොකද හේතුව විධායක සභාවට පත් කරන්න බෑ මේ එකපාරට. නමුත් ඊට කලින් මධ්‍යමකාර සභාවක් තියලා මධ්‍යකාර සභාවෙන් පත් කරපු එක ඊළඟට අපිට කතා කරන්න පුළුවන් විධායක සභාවත් එක්ක කතා කරන්න. ඉතින් ඒවා නොදැන නෙමෙයි මේගොල්ලෝ කරන්නේ මේ සම්පූර්ණ විනාශයක්. මේ පක්ෂයේ වෙන කවුරුත් හිටියේ නැද්ද දාන්න නායකයෙක් වැඩ බලන්න. ඊට කලින් ඔය ඔක්කොම නිමාසිර පාලමැතිතුමාලා වගේ ජේසුස්ව ඉන්නකොටත් පත් කරේ මාචාර්ය රෝහණ ලක්ෂ්මීපියදාස. ඉතින් මාචාර්ය රෝහණ ලක්ෂ්මීපියදාස මැතිතුමා තමයි මෛත්‍රී ජනපතිතුමාට හිටපු විශ්වාසවන්ත කෙනා මේක බාර දෙන්නේ. හැබැයි දැන් ඊට වැඩි විශ්වාසවන්ත වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයක් නැති විජේදාස රාජපක්ෂ මහත්තයව ගැන දෙන්නේ. තුමත් එක්ක අපිට පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. තුමා හොඳ නීතිඥයෙක්, උගත් කෙනෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔහු ශ්‍රී ලංකාකාරයෙක් නෙවෙයි. ඔහු 2004 න් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඩුම තරමේ සමාජිකත්වයක් අරගෙන තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් මේවා කරලා මේ පක්ෂය සම්පූර්ණයෙන් විනාශ කරන තැනකට තමයි මයිජ්පාස් සිරිමැතිතුමා මේ පක්ෂයට මේ කරන හානිය මම හිතන්නේ ඔව් එතුමා හිතාමතා කරනවාද නැත්නම් විජාතික බලවේග වලට ඕන විදිහට හැසිරෙනවද කියන එක තමයි අපිට කරන්න තියෙන්නේ, කල්පනා කරන්න තියෙන්නේ. අපි දන්නවා දැන් ජනාධිපතිවරු 3 දෙනෙක් ගිහි වෙච්ච පක්ෂයක්. දැන් මේ එතුමන්ගේ ප්‍රශ්නයක් කියලා තියෙනවද? දැන් පක්ෂේ හතුම් පෙතර අදිනවද? මොකක්ද වෙලා? ඔව් නෑ, ඇත්තටම ඉතින් මේ අර්බුදය විසඳන්න තියෙන විදිහට නෙමෙයිනේ එතුමා වැඩ කරේ. මුල ඉඳලම එතුමා මේ ගත්ත තීන්දුව తీරන සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ මූලික වශයෙන් එක නිවාසිල් පාසිල් මැතිතුමාලා ඉවත් කරන්න තීන්දුවක් ගත්තා. ඊට පස්සේ ඒකට නඩු කටයුතු ටික හරියට කරන්නේ නැතුව අතරමඟ නඩු කටයුතු දා නවත්තලා නිවාසිල් පාසිල් මැතිතුමාට විතරක් තිබිච්ච ඒ නඩුව වෙනුවට මුළු පක්ෂය අතරලා දාලා ගිය සියලු දෙනා ඇතුළට ගත්තා. ඉතින් පස්සේ ඒ අය ඇතුළට අරන් මට ගහලා එළෙව්වා. දැන් මට ගහුවෙන් පස්සේ මේ ප්‍රශ්න ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. මම හිටියා නම් ওই ප්‍රශ්න එකක්වත් වෙන්නේ නැහැ. නමුත් මටත් ගහලා එළෙව්වෙන් පස්සේ ඊළඟට එතුමා ළඟට ලම් වුණා සජින් වාස් ගුණවාදනයි ඊළඟට චමිලලියනගේ කියලා දෙන්නේ. අද මේ දෙන්න තමයි මේ පක්ෂය මෙහෙවන්නේ. ඉතින් ඔවුන් Tamanට තියෙන න්‍යාය පත්‍රයට අවශ්‍ය කරන විදිහේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඉතින් ඒකට අත උස්සන තැනකට සංවිධායකවරුපත් වෙලා තියෙනවා. ඉතින් එතනින් පස්සේ මේ කරපු සියලු දේවල් නීති විරෝධී කටයුතු විදිහට තමයි මම දකින්නේ. ඒ නිසා මේ පක්ෂය සම්පූර්ණ විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගන්න තියෙනවා මෛත්‍රීපාල සිරිමැතිතුමා. ඒ නිසා අපි කනගාටු වෙනවා. මේ පක්ෂය තවදුරටත් මේ යන ගමන ගැන අපිට විශාල කනගාටුවක් තියෙන්නේ. මේක නිවැරදි කරන්න අවශ්‍ය කරන කටයුතු ටික මට කරන්න පුළුවන් උපරිම මට්ටමින් මම මැදිහත් වෙනවා. මේ පක්ෂය නිවැරදි කිරීම සඳහා සහ පක්ෂය නිවැරදි තැනට ගෙන එන එක. දැන් රජයේ ඇමතිවරයෙක් තමයි දැන් මේ වැඩබල සභාපති වුණේ. ඒ කියන්නේ දැන් රජයට නිදහස් පක්ෂය හේතු වුණා කියන එක නේද? ඔව් ඉතින් නිමාන් සිරිපාසිල්ල මැතිතුමාලා මහින්ද අමරණ මැතිතුමාලා හොඳ නැත්තම් රජයේ ඇමතිවරු විදියට පක්ෂය ඇතුළට ගන්න එතුමන්ලා එළියට දාන්නේ රජ ඇමතිවරු විදියට නම් ඉතින් කොහොමද රජ ඇමතිවරයෙක් ගියන්ලා පක්ෂේ වැඩමන සභාපති කරන්නේ? ඒක සම්පූර්ණයෙන් වැරදි. ඈතින් ගත්තම නිවාසී පාසල මැතිතුමා පක්ෂයේ තීන්දුවට පිටින් ගියත් එතුමා ශ්‍රී ලංකාකාරයෙක්. ඉතින් ඈතින් එතුමා පත් කරා නම් ඇත්තටම ඒක ඊට වැඩිය වටිනවා. මොකද එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා දාලා ගියේ නැති කෙනෙක්. හැබැයි පක්ෂේ තීන්දුවට පිටින් ගිය කෙනෙක්. හැබැයි විජේදාස රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් නෙවෙයි. ඒ වගේම ඔහු ආණ්ඩුවේ ඇමති කෙනෙක්. ඉතින් මේ පරස්පරයේ බොහොම පැහැදිලිව තේරෙනවනේ. ඉතින් ඊට වැඩිය හොඳයි නිමාන් සිරිපාසිල්ල මැතිතුමාලා මහින්ද අමරණ මැතිතුමාලා එතන හිටියා නම්. මොකද හේතුව මේ විනාශය කරනකොට කල්පනා කරන්න ඕනේ කොහෙද අපි මේක අරන් යන්නේ කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවුරු හරි එක්කෙනෙක් පත් කරා නම් අපි හිතමු මේ නිමාන් සිරිපාසිල්ල මැතිතුමාලත් නොවන නැත්නම් විජේදාස රාජපක්ෂ මහත්තයත් නොවන කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැද්ද පත් කරන්නේ? එහෙම පත් කරා නම් මේ ප්‍රශ්නේ ඉවරයි. ඉතින් මේක කරන්නේ එක පැත්තකින් සල්ලි වලට. මොකද හේතුව මුදල් කියලා තිබුණා, ඒ කතාවෙත් එතුමා කියලා තිබුණා සල්ලි තියෙනවා එතුමට. ඒ නිසා මේකට එතුමා පත් කරන එක හොඳයි කියලා. එතකොට මේ දැන් සංවිධායකරු ඔක්කොම කියන්නේ බිලියන 5ක් වියදම් කරන්න පුළුවන් එතුමට. ඒ නිසා සල්ලි තියෙන නිසා දුන්නා. දැන් ඉතින් මම අහන්නේ මේකද මේ පක්ෂේ මතවාදය? සල්ලි තියෙන ඕන මිනිහෙක් ඇවිල්ලා කිව්වොත් මට මේක බාර දෙන්න මම කරන්නම් කියලා සල්ලි දෙන මිනිහට දෙනවා. එයා පාක්ෂිකයෙක්ද, පක්ෂ වෙනුවෙන් කැපවෙලා හිටියද, කොහෙද හිටියේ කියලා කල්පනා කරන්නේ නැහැ. මේ විනාශය කරන්නේ ඒ අවශ්‍ය කරන
පක්ෂයට අවශ්‍ය කරන ශක්තිය නොදී කරන විනාශයක් මේ තියෙන්නේ. දැන් මැතිවරණය කතා ළඟද ඒත් මෙහෙම ගැටලුත් එක්කලා ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් දෙයක් පොතේ නීතිඥෙක් විදියට මොනවාගේ තත්ත්වෙද තිබෙන්නේ? ඔව් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තියෙන්නේ උසාවිය. හැම දෙයක්ම උසාවිය. උසාවිය තියෙනවා නඩු මං හිතන්නේ විශාල සංඛ්‍යාවක්. මම දාපු නඩු තියෙනවා. ඊළඟට නිමාසිරිපාසිල්ල මැතිතුමාලා දාපු නඩු තියෙනවා. ඊළඟට මහින්දමරුවේ මැතිතුමාලා සාදු මිනිසානාගේ මැතිතුමාලා සන්තල් ගිවන්න මැතිතුමාලා නඩු දාලා තියෙනවා. ඊළඟට දැන් හෙට අනිද්දා වෙනකොට විජේදාස රාජපක්ෂ මහත්තයාගේ පත් වීමටත් නඩුයයි. ඉතින් අත්ත වශයෙන් මේ මේ පක්ෂය උසාවියට සින්න කරේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතුමා ගත්ත වැරදි තීන්දු මත හැම කෙනෙකුටම සිද්ධ වෙලා දිනා උසාවියට යන. ඒතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තියෙන උසාවිය. ඉතින් අද පක්ෂයට ගිහිල්ලා ගම ඇතුලේ රැස්වීමක් තියාගන්න ශාඛා සමිතියක් හදාගන්න සංවිධායකවපත් කරන්න මේවා මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට චන්දිල්ලන් හම්බෙන්නේ අනාගත වෙනකොට. මොකද හේතුව මේක කෙලින්ම උසාවියේ තියෙන පක්ෂයක් බවට දැන් පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පක්ෂයේ සංවිධායකරුන්ට මම කියනවා ඔබ කලබල වෙන්න එපා. අපි මේකට නිවැරදි විසඳුමක් හොයමු. මොකද මම කාගවත් පැත්තක් අරගෙන වැඩ කරන්නේ නැහැ. මම එදා නිමාසිරිපාසිල්ල මැතිතුමාලගේ එකත් විවේචනය කරේ ඒක වැරදි නිසා. අද මෛත්‍රීපාසිල්ල මහත්තයා ගත්ත එකත් වැරදි කියලා කියන්නේ ඒක වැරදි නිසා. ඉතින් ඒ නිසා මම බොහොම මධ්‍යස්ව මේ කතාව කියන්නේ. ඒ නිසා මට කවුරුවත් වෙනුවෙන් පෙනී සිටින්න කිසි උමනාවක් නැහැ. මම ඉන්නේ පක්ෂයේ වෙනුවෙන්. විජේදාස රාජපක්ෂ මහතා පත්වීම ගැන ඒක නීත්‍යානුකූලද මන්ද හිතන්නේ? නීත්‍යානුකූල නැහැ. මම ඒකයි කිව්වේ. ඒ තිබිච්ච මොකද සාමාන්‍යයෙන් පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැඳවන්න ඕනේ සභාපතිවරයා, නැත්නම් සභාපතිවරයාගේ උපදෙස් මත ලේකම්වරයා. එතකොට සභාපතිවරයෙක් නැහැ පක්ෂය අද. ඒ නිසා උපදෙස් දෙන්න ලේකම්වරයාට මේක කැඳවන්න කියලා කෙනෙකුත් නැහැ. එතකොට ලේකම්වරයාට බෑ කිසිම වෙලාවක දේශපාලන මණ්ඩලය කැඳවන්න. මොකද මේ පක්ෂ ව්‍යවස්ථාව අනුව සභාපතිවරයා මැරුණොත් හෝ සභාපතිවරයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කවුරුත් වක්කීමක් බාරගන්න කෙනෙක් නැහැ. ඉතින් ඒක කරන්න තියෙන එකම දේ තමයි එනම් මධ්‍යම කාර්ක සභාවක ඇඳවලා මධ්‍යම කාර්ක සභාවේ යෝජනාවක් ගියනලා විධායක සභාවෙන් කරා නම් ඒක හරි. හැබැයි දැන් මේ දේශපාලන මණ්ඩලයක ඇඳවලා ඒකේ සමහර නිලධාරීන්ට කැඳවලා තිබුණෙත් නැහැ. ඒක සම්පූර්ණ වැරදි. ඒක පැහැදිලිව මේ උසාවියට අපහාස කිරීමක්. මොකද විශේෂයෙන් නිමාසිරිපාසිල්ල මැතිතුමා, මහින්දමරුවේ මැතිතුමා සහ දුමින්සානායක මැතිතුමා ඇතුළු ඒ පිරිස අනිවාර්යෙන් දේශපාලන මණ්ඩලයේ සමාජික. එතකොට ඒ අයව කැඳවන්නේ නැතුව කිසිම දේශපාලන මණ්ඩලයක් තියන්න බෑ. ඉතින් ඒ නිසා එහෙම නොතියා හදපු හොර දේශපාලන මණ්ඩලයක් තමයි එදා කැඳවලා තිබුණේ දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමා. ඒතකොට ඒකත් වැරදි. එතකොට ඒකෙන් ගත්ත තීන්දුව අරගෙන ගිහිල්ලා විධායක සභාවට දාපුවම විධායක සභාවේ ගත්ත තීන්දුවත් වැරදි. ඒ නිසා මේ දෙක දෙපැත්තම වැරදි. ඒ නිසා මම හිතන්නේ මේක සම්පූර්ණයෙන් වැරදි තීන්දු. Tamante හිතන විදිහට මේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න මෛත්‍රීපාසිල්ල මැතිතුමාට තවදුරටත් ඉඩ දිය යුතු නැහැ. ඒ නිසා ඔහු ගත්ත වැරදි තීන්දු අනිවාර්යෙන් අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම නිවැරදි තැනකට පක්ෂය ගේන්න මට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම මම කරනවා. අනතුරු අතහැරලා ඔබතුමා කිව්වා මේ පක්ෂය වැඩ කරන්න සූදානම් කියලාද? ආරාධනාවක් ලැබුණද තාම නැද්ද? ඔව් ඉතින් මම ඒකට සූදානම් කියලා කිව්වා. ඉතින් ඒක කරන්න ඕනේ මෛත්‍රීපාසිල්ල මහත්තයනේ ඒ හිටපු සභාපති විදියට. එතකොට එතුමා ඒක කරන්න නැතුව ඒක පැත්තකට විසිකරලා දැන් විජේදාස රාජපක්ෂ මැතිතුමා ගියන්ලා දාලා තියෙනවා අනීතික විදියට. එතකොට දැන් එතුමා තමයි දැන් වැඩ බලන සභාපති ඉදිරියටපත් කරලා තියෙන්නේ. ඉතින් මේක මේවා කරපුවම කොහොමද මම මොනවත් නැතුව ඇතුළට ගිහලා පක්ෂේ වැඩ කරන්නේ? මොනවද අපිට කරන්න තියෙන්නේ පක්ෂය ඇතුළේ? තවදුරටත් කරන්න දෙයක් නැහැ. පක්ෂය විනාශ කරලා ඉවරයි. ඉතින් පක්ෂයේ විජාතික බලවේගවල ඌමනාව අනුව අලුත් සභාපති කෙනෙක්පත් කළා තිබෙනවා. ඉතින් මේ පක්ෂය මේට අන්තිම ඇනිත් ගහපු එක තමයි මෛත්‍රීපාසිල්ල මැතිතුමා කරේ. අපි දැක්ක දිනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ගියා වැඩ බලන සභාපතිතුමා විජේදාස මහත්තයා එතුමාට යන්න දුන්නේ නැහැ. මං කියන්නේ නැති ඒක තමයි මේ මේගොල්ලෝ කල්පනා කරේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් පක්ෂයේ සභාපති කරපුවාම එයාට ලව්ව ඕන වැඩක් කරගන්න පුළුවන් කියලා. මෛත්‍රීපාසිල්ල මහත්තයා ඉදාන ඉන්නේ අධිකරණ ඇමති පක්ෂ සභාපති කරගත්තම එතුමගේ නඩු ටික බේරගන්න පුළුවන් කියලා. එතකොට අන්තිමටම දැන් මොකද්ද වුනේ? මැරවරයෙක් බවට පත් වුණා මේ පක්ෂයේ සභාපති අධිකරණ ඇමති. ඉතින් මැරවරයෙකුට තවදුරටත් මේ ඇමතිවරයෙක් විදිහට ඉන්න පුළුවන්ද කියන එකයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. මොකද හේතුව බලහත්කාරයෙන් පක්ෂ මූලස්ථානේ විරුද්ධ කරන්න ඇඟිහැයියට ගියාට එතනින් ඊට එහා පැත්තේ තව ප්‍රශ්න ගන්නවක් තියෙනවා. ඒ නිසා මේවා හරියට කල්පනා කරන්න නැතුව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. මොකද මේ වෙලාවේ විජේදාස රාජපක්ෂ මහත්තයාව පාවිච්චි කරනවා මෛත්‍රීපාසිල්ල මහත්තයා තමන්ගේ වැඩ ටික කරගන්න. ඉතින් ඒ නිසා එතුමා නීතිඥයෙක්. ඒ වගේම එතුමා අධිකරණ ඇමති. ඒ නිසා එතුමාව පාවිච්චි කරලා බලනවා නිමාසිරිපාල සිල්ලම එතුමාට ගහන්න. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක්. මේ දැන් ආණ්ඩුවේ කොටස් දෙකක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ. ඉතින්
ඒ ආණ්ඩුවට මේ පක්ෂේ පාවා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඔහු තමයි මේ වැරද්ද කරේ. ඒ නිසා ඔහුට විරුද්ධව ගන්න තියෙන ක්‍රියාමාර්ග අනිවාර්යෙන් අපි ගත යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෛත්‍රී අහිමි වෙයිද? අනිවාර්යෙන්ම තවදුරටත් පක්ෂයක් විදියට මේක තියාගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. දැන් ඊළඟට දැන්ට පක්ෂයේ වැඩ බලන සභාපතිතුරු දෙන්නෙක් ඉන්නවා. එක පැත්තකින් නිමාසිරිපාසිල මැතිතුමා වැඩ බලන සභාපති. ඊළඟට විජේදාස රාජපක්ෂ මහත්තයා වැඩ බලන සභාපති. එතකොට පක්ෂයක වැඩ බලන සභාපතිතුරු දෙන්නෙක් ඉන්න එකම අවස්ථාව මේක. ඒක මේ 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 තත්ත්වය උදා කරේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක එතුමාට නීතිය තේරෙන්නේ නැහැ. නැත්තම් වෙන මොලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකනේ මේ වගේ වැඩ කරන්නේ. දැන් අද බලන්න අද පක්ෂයට ගහ ගන්නවා ආණ්ඩුවේ දෙපාර්ශවය. එක කට්ටියක් ආණ්ඩුවේ ඇමතිවරු අනිත් පැත්තෙන් තව ආණ්ඩුවේ ඇමතිවරු. ඉතින් මේ මේ විදිහට මේ පක්ෂයේ ආණ්ඩුවට සින්නක් කරලා ලියලා දෙන්න කටයුතු කරේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. දැන් ඔබ කියන විදිහට මේ විජේදාස රාජපක්ෂ මහතා වැඩ බලන සභාපති වීම අනීතිකයි, ඒක නීති විරෝධී. එහෙනම් නිමල් සිරිපාල මහතා වැඩ බලන සභාපති වීම නීති විරෝධී නැද්ද? ඒක දැන් අපි අපි අපිට පේන හැටියට නීති විරෝධී නෑ. හැබැයි ඒක උසාවියේ චැලෙන්ජ් කළා නෑනේ. උසාවියේ මේ වෙනතුරු නිමල් සිරිපාසිල මැතිතුමාගේ සභාපති ධූරය ප්‍රශ්න කළා නෑ. උසාවියෙන් තීන්දුවක් දීලා නෑ. මම කියන්නේ දෙකම අනීතිකයි කියලා. හැබැයි තවම එහෙම සිද්ධියක් සිද්ධ වෙලා නැහැ. මම දන්නේ නැහැ හෙට අනිද්දා වෙනකොට දෙගොල්ලම ගිහලා නඩු දාගනීද කියලා. ඉතින් දෙගොල්ලම නඩු දාගත්තෙන් පස්සේ වෙන්නේ පක්ෂයේ සභාපති කෙනෙක් නැතු වෙනවා. ඉස්සර නම් අඩුමතරමේ සස්පෙන්ඩ් කරපු සභාපති කෙනෙක් හරි හිටියා. චන්දකමැතිනේ දැන් ඒක සභාපතිකම තහනම් කරන්නේ. තහනම් කරපු සභාපති කෙනෙක් හරි හිටියා ඉස්සල්ලා. දැන් වැඩ බලන සභාපතිවරු දෙන්නෙක් ඉනවා. දෙන්න දැන් උසාවිය ගිහිල්ලා උසාවිය නඩු දාගනි. එතකොට මොකද්ද පක්ෂයේ ඉන්නේ පාක්ෂිකයට වෙන්නේ. මේ 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 ඇනිල්ලට සම්පූර්ණයෙන් ඒකයි මම කිව්වේ. මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත්ත අනීතික සහ තමන්ට හිතන ඉදිරියේ මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්, ඒවා උල්ලංඝනය කරන්න පුළුවන්, ඒකත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් කියලා මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරා වගේ මෙතුමා කරපු එකේ විනාශය තමයි මේ තියෙන්නේ. දැම්මත් මට තේරෙන්නේ නැහැ කොහින්ද මේක ගලව ගන්න කියලා. මහා නූල් බොලක් බවට පත් වෙලා තින්නේ මේ මෛත්‍රීපාල සිරිසේන මහතා. තවදුරටත් සිටිය යුතුද නැද්ද මේ පක්ෂයේ? මට නම් දැන් තේරෙන්නේ එතුමා වහාම ගෙදර ආයිතුයි කියලා. මොකද හේතුව තවදුරටත් මේ පක්ෂය එතුමාට කිසිම අයිතියක් නැහැ මේ වැඩේ කරන්න. මොකද හේතුව 2015 ඉඳලා මේ පක්ෂය විනාශය මුඛයට ගෙනිච්චේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත්ත වැරදි තීන්දුව. සමහරලාවට මම පුදුම විදියට ඒවට සමහරලාවට හැප්පුණා ඒ තීන්දුව ගන්න හදනකොට. හැබැයි අපි කියන විදියට වැඩ කරා නම් මේක සිද්ධ වෙන්නේ නැහැ. අද එතුමාට ඒව කරන්න සිද්ධ වෙලා තින්නේ මම අර කියපු සජින්වාස් ගුණවදන සහ මේ චමලලිනගේ කියලා දෙන්නෙක් ඉන්නවා. එදින තමයි අද ඔහුට උපදෙස් දෙන්නේ. ඔවුන් කියන විදිහට වැඩ කරන්න කියලා තමයි මේ පක්ෂ අද විනාශ මුඛයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමන් වටේ ඉන්න මේ මේ අර ළමා සොල්දාදුව ටිකක් ඉන්නවා පත් කරගෙන අලුත් සංවිධායකවරු. ඒ අය තමයි මේ විනාශය කරන්නේ. ඉතින් මේ විනාශයට එතුමා සම්පූර්ණයෙන් වග කියන්නේ. එතුමා හිතනවා නම් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ට කැමති කැමති එන්චයු ටිකක් පත් කරලා ඔවුන්ට ලව් අත උස්සලා තමන්ට කැමති එක්කෙනෙක් සභාපති කරන්න, තමන් කැමති එක්කෙනෙක් ලේකම් කරන්න. එහෙනම් එතුමාට ගොඩක් වැරදිලා. ඒ නිසා මමත් මෙච්චර කාලයක් සද්ද නැතුව හිටියා. දැන් මෙතනින් පස්සේ මමත් සද්ද නැතුව නිකන් ඉන්නේ නැහැ. මොකද හේතුව අපිටත් පක්ෂේ අයිතියක් තියෙනවා. පක්ෂෝනේ මමත් දරදී ආදල තියෙනවා. ඒ නිසා වැරදි වැඩ කරනවා නම් ඒකට විරුද්ධව ඕනම කෙනෙකුට විරුද්ධව මම නැගිටින්න සූදානම්. මොකද හේතුව මම නිමාසිරිපාසිල මැතිතුමාට විරුද්ධවත් නැගිට්ටා. මෛත්‍රීපාසිල මැතිතුමාට හයියක් ශක්තියක් දුන්නේ එතුමා නිවැරදිව මේ කරයි කියලා. හැබැයි දැන් අද වෙනකොට මට ගහද්දිත් මට මගේ සමාජිකත්වය තහනම් කරලා තියෙද්දි, මගේ ලේකම්කම තහනම් කරලා තියෙද්දිත් මම එතුමා විවේචනය කරන්න ගියේ නැහැ. හැබැයි ඊයෙන් පස්සේ ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මොකද අපි බලනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නැතුව මේ පක්ෂය අරගෙන යන්න පුළුවන් අලුත් වැඩපිළිවෙලකට යන්න. කවුද සභාපති වෙන්න ඕනේ? මම ඒක ගැන කල්පනා කරන්නේ නැහැ තවමත්. මම හිතන්නේ අපිට දැන් සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරන්න වෙලා තියෙනවා. ඒකට දෙන්න පුළුවන් උපරිම ශක්තිය මම දෙනවා. අපි බලමු අලුත් නායකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යයි. ඔබතුමා මේ පක්ෂය වැඩ කරන්නේ කොහොමද? සාලේ අඩුතර මේ බලමු. දැන් මගේ නඩු තියෙනවා. ඉතින් නඩු වල විසඳුමක් උසාවියෙන් දෙයි කියලා මම විශ්වාස කරනවා. මම උසාවිය ගැන මට විශ්වාසයක් තියෙනවා. උසාවියේ ස්වාධීනත්වය පිළිබඳ අපිට විශ්වාසයක් තියෙනවා. ඉතින් උසාවියේ තීන්දුව මට ලැබුණොත් ශ්‍රේෂ්ඨාධිකරණේ අපිට පුළුවන් ඉදිරි වැඩ කරලා ඉති කරා. මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් එකම දේ මධ්‍යම කාරක සභාව රැස් වුණොත් පමණයිනේ. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එය රැස් නොකරනවා නම් ඔය ගැටලු දිගට යවෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් මධ්‍යම කාරක සභාවක යනවනේ කිසිම බලයක් නැහැ. එතකොට බලය තිබෙන්නේ වැඩ බලන ලේකම්වරයා. එතකොට වැඩ බලන ලේකම්වරයා මධ්‍යම කාරක සභාවක් යනවන්නේ නැත්තේ එහි බලය ඔවුන්ට නැහැ කියලා දන්න නිසා. ඒ නිසා අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මේක ඉදිරියේ නීතිමය කාරණා බවට පත් වෙලා තියෙන නිසා මම කැමති නැහැ තවදුරටත් කතා කරන්න. හෙට අනිද්දා වෙනකොට තව තවත් මේක නීතිමය පඹගාලක පැටලෙන තැනකට මේ පක්ෂය ගෙනියන